ආයුබෝවන් දරුවනේ සුබ දහවලක් බාල සියලු දෙනාටම අපි අද සුපුරුදු පරිදි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තිය. ඔයාලා දන්නවා පුරා වසර දෙකකට ආසන්න කාලයක් අපි මේක පවත්වලා තියෙනවා. එක කණ්ඩායමක් ශිෂ්‍යත්ව විභාගෙ ලියලා ගිහින් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගෙ ළඟ නිසා පහේ ළමයි වැඩි දෙනෙක් ඉන්න නිසා මේ සතිය මම උත්සාහ කරා ප්‍රශ්න පත්‍රයක් දෙන්න අත්දැකීමක් ගන්න. මේක දෙක කොටස ලබන සතිය දෙනවා. ඉතින් දරුවනේ අපි සාර්ථක ජයග්‍රහණ නිමාවකින් අවසන් කරන්න බලාපොරොත්තු මේ නොමිලේ ගණිත ගැටලු පන්තිය. ඉතින් මේකේ ඉන්න හතර වසර ළමයින්ට අපි වෙනත් වෙලාවක ඒ ආකාරයටම මුල ඉඳලම ගණිත ගැටලු පන්තිය ආරම්භ කරනවා. අපේ පහේ දරුවන්ගේ තව ඉන්නව නම් අඳුරන අය සහෝදර සහෝදරි ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම මුදලක් අය කිරීමක් කරන්නේ නැහැ. අපි පන්ති වලට සහභාගී වෙන්න කියන්නේත් නැහැ අපි. මේක ප්‍රජා සේවයක් විදිහට අපි නොමිලේමයි පවත්වන්නේ. හොඳයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නට යන් උත්තරේ ළමයි හිතන්නේ කීය කියලාද? මුලින් දී ඇති රූපයට සමාන රූපය ඇතුළත් පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. 3 හොඳයි. හරි ඉක්මනින් බලාගමු ඈ ලොකු වෙලාවක් ගන්න බෑ. මේවා ඇතුළාන්තයෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ගැටලුවක් තියෙන එකක් විතරක් අපි කතා කරමු. දෙවැනි එකට අංක 2. අංක 2. අංක 2. හරි. අපි මේ කතා කරේ 1 සහ 2. 1 සහ 2 කතා කරේ. හරි. අපි යමු 3 වෙනි එකට. හරි. බලන්න පුතේ 5 3 4 ප්‍රශ්නවල කොටු දැල තුල සිරස් සහ තිරස් අතර අකුරු 3 බැගින් සැකසෙන පරිදි ඉස්තරට යෙදිය යුතු පිළිතුර තෝරන්නලු. අර්ථවත් එකක් වෙන්නත් ඕන. අපි තෝරන්නේ මවණ කියන එක. එතකොට වමත වෙනවා, වල වෙනවා, වණය වෙනවා. තේරුමක් තියෙනවා. හරි. අංක 3. ඊළඟ එකට අපි හරහට වචනයක් දාන්න තියෙන්නේ සලුව කියන එක. එතකොට වසම, වසම කියනවා ග්‍රාමල්දාරි වසමට එහෙම කියනවා. පළුව, රවණ, අවුර රවණව නම් ඒක. හොඳයි. හරි. පහ හා හය ප්‍රශ්න වලදී දී ඇති කවි අතරින් පිළිතුරු තෝරන්න. දුවේ පුතේ මේ අහන්න මේ කියමන හිතට ගන්න උගත්කමය වෙයි අබරණ මුළු දිවියම එළිය කරන. මේ මුළු දිවියම එළිය කරන්නේ මොකෙන්ද කියලා අහනවා. මොකෙන්ද ළමයි? උගත්කමෙන්. හලෝ ඉක්මනින් කියන්න. හොඳයි. ඊළඟ එක. හරි. බලන්න පුතේ මේ කවිය සඳහන් ආකාරයට සිත තුළ රඳවා ගත යුත්තේ මොනවද? දෙමව්පිය ගුරුවරු හා වැඩිහිටියන් දෙන ඕලා. මව්පිය දෙගුරුන් හා වැඩිහිටියන් දරු දැරියන් වෙත දෙන ඕවදන් සිත තුළ රඳවාගෙන හද බැතියෙන් දිවිමඟ සම්පූර්ණ කරන්න කියලා. හරිද? දරුවන් දැරියන් දෙන ඕවදන්. දෙමව්පිය ගුරුවරු හා වැඩිහිටියන් දෙන ඕවදන්. මව්පිය දෙන ඕවදන්. බලමු මොනවද කියලා. හරි. දෙමව්පිය ගුරුවරු හා වැඩිහිටියන් දෙන ඕවදන්. පහත දී ඇති තොරතුරු ඇසුරෙන් 7 සහ 8 ප්‍රශ්න වලට පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න. රුපියල් 2.66ක් තියෙනවා. 1.90යි 5.28යි. වැඩි කරලා හදා ගන්න ඕන. එහෙනම් වැඩිම මුදලක් ඇත්තේ මොකේද පුතේ? 2 වැඩි කරපුවා මෙතන එනවා 2 6 12 2 දැම්ම එකක් ඉතුරුයි. 2 6 12 1 13යි. 130 2ක් එනවා නේද පුතේ? හරි. එතකොට 5 28ක් කීයද? පසරකට 40 බින්දුව දැන් මම 4ක් ඉදිරියට ගියා. 30යි. ආ වැඩි කාගේද? වැඩි කාගේද? C. 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 හරි.
කැට තුනේම ඇති මුදල් එකතු කරලා හදා ගන්න තියෙන්නේ පිළිතුර හරි ඉරුෂ පේපර් එක කරාද පුතේ ඔව් සර් වෙරි ගුඩ් වෙරි ගුඩ් 362 යම් ඊළඟට බීයේ තොරතුරු ඇසුරෙන් 9 සහ 10 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අන්නාසි ගෙඩියක මිල ඇපල් ගෙඩියක මිල මෙන් 3 ගුණයකි අන්නාසි 1යි නම් ඇපල් 3යි දොඩම් ගෙඩි 2ක මිල ඇපල් ගෙඩි 3ක මිලට සමානයි හරි ඇපල් ගෙඩියක මිල රුපියල් 20 කියලා දීලා තියෙනවා නම් පුතේ ඉතින් ඒක හොයන එක එච්චර අපහසුයක් නැහැ කවුරුරි ඉක්මනින් කියන්නේ හොයන්නේ කොහොමද කියලා කියන්නේ රුචි ඇපල් ගෙඩියක මිල එතකොට 20යි එතකොට අන්නාසි ගෙඩිය මිල ඇපල් ගෙඩිය මෙන් 3 ගුණයනේ එතකොට අන්නාසි ගෙඩියක් රුපියල් 70යි දැන් දඩම් ගෙඩිය ඇපල් ගෙඩි 3කට මිල සමානයිනේ ඔව් එතකොට 20 වරක් 3 60යි එතකොට දඩම් ගෙඩි දෙකක් දෙකන්නේ 60 එහෙනම් එක 30යි එතකොට දඩම් ගෙඩි එකක් 30යි ඇපල් ගෙඩි 3යි අන්නාසි 1යි සහ දඩම් ගෙඩි දෙකක් මිලට ගැනීමට අවශ්‍ය මුදල් කීයද කියලා තුන්වෙනි පිළිතුර එන්නේ සර් බලමු අපි පිළිතුර අංක 3 හොඳයි ඈ අන්නාසි ගෙඩි දෙක මිල දොර අපිට හොයන්න පුළුවන් නේ අන්නාසි ගෙඩි දෙක මිලට දොඩම් ගෙඩි කීයක් ගාලා හතරක් ගන්න පුළුවන් හරි නිවැරදි කැපිය යුතු ආකාරය මේක පුතේ හරියට කැපුවේ නැත්නම් වෙනස් රූපයක් එයි කපලා බැලුවද ඔයගොල්ලෝ හරි පිළිතුර අංක 2 කපලා බැලුවද ඊතල 2 ආවද ඒක කපලා බැලුවා හා ප්‍රශ්න අංක 11 11ට 2 ප්‍රශ්න අංක 11ට 2 අයිසබුතේ ළමයි මේක කොහමද මේක පුතේ උඩ පැත්තෙන් කම් දෙකට නමලා බලන්න කම් දැන් දිග ඇරියාම කම් මේ ගන්න හොඳ රූප දෙකක් ඈ මේක ඉන්නේ අංක 3 3 ඔය දෙකම මං කබල බැලුවා ආවස ආව නේද පුතේ හරි ඒක තමයි දැන් වරදින්න විදියක් නැහැ නේද පුතා හොඳයි අංක 3 අමාලිගේ වයස ඇගේ මල්ලිගේ වයස මෙන් දෙගුණයකි මල්ලිගේ වයසට වඩා සමීර අවුරුදු 2ක් බාලය එහෙනම් සමීරට 2ක් එකතු කරලා මල්ලිගේ වයස හදා ගන්න ඕන තව අවුරුදු 2කින් සමීරගේ වයස ටිකක් ක්ලියර් හදා ගන්න ඕනේ අවුරුදු 32 ඔව් ඉතින් පුතේ මට ලොකුවට මේක අර සාකච්ඡා කරලා බෝඩ් එකේ හදන්න වෙලාවක් නැහැ අද පිළිතුරු සාකච්ඡාවක් තමයි කරන්නේ කාට හරි මේකේ ප්‍රශ්න තිබ්බොත් අංකෙත් එක්ක නොමිලේ ගැටලු කරපු ගෲප් එකට දාලා තියන්න ඊළඟ දවසේ හරි ඒ ගණන් කියලා දෙන්න ඈ හරි ගරාජ් එක නවතා තිබු 0.10 යතුරුපැදි වල එකතුව ඒ වාගේ ඇති රෝද ගන්න 22 කි නවතා ඇති 0.10 කරන කීයද හරි මේක ගරාජ් එක නවතා ඇති 0.10 යතුරුපැදි වල එකතුව 13යි වාහන 13යි රෝද 32යි යමු අපි ක්‍රමයට ලිව්ව මොනවද ඉස්සෙල්ලාම ලියන්නේ 0ද යතුරුපැදි වාහන රෝද වාහන රෝද ආ පළවෙනි පියවර පළවෙනි පියවර ත්‍රී දෝර රතේට තුනක් දා ගන්නවා යතුරුපැදි එකට දෙකක් දා ගන්නවා හා ඊට පස්සේ එකතුව තියෙනවා මේ 13යි කියලා රෝද සංඛ්‍යාව 12යි කියලා තියෙනවා 13 වැඩි කරනවා රෝද 32යි සර් ආපතේ රෝද 32යි රෝද 32යිනේ හරි එතකොට පුතේ මොකෙන්ද වැඩි කරන්නේ දිසද කියන්න ක්‍රමේ 13 දෙකෙන් වැඩි කරනවා 13 දෙකෙන් වැඩි කරලා 32 එක අඩු කරනවා ආපහු උත්තරේ කීයද බෙදන්නේ 0.10 යතුරුපැදි වල වෙනස කීයද 1 එකකට 0 දෙනවා 6යි 6යි මේක යටින් ප්‍රසිද්ධ ගානක් අපි ගොඩක් හදලා තියෙන ගානක් නේද පුතේ මම 15 මිනිත්තර තව කියන්නද ආ බලමු පුතේ ඉතින් මම යන්නම් එකට එතකොට ළමයි දැන් මේක ප්‍රසිද්ධ ගානක් අපි හදලා තියෙන එක සත්තුපාද නේද පුතේ සත්තුපාද වලට සර් සාර්ථක ක්‍රමයක් දීලා තිනවා හැම එකටම සාර්ථක එකක් නේ හරි
Pala. Ah, itu sih kian putra. Sami. Mulima me, mekem. Api yang mau hilang ikat ikmaning, amin api dan nekat,
ඔයාලා දන්නවා මේක අපිට කියන්නේ රවට්ටන්න කියලා 20යි 17යි 15යි එකතු වෙලා තමයි මෙතෙන්ට අවිලා තියෙන්නේ. නමුත් මෙන්න මේ කොටුව අයින් කරොත් එයා වෙනුවට කවුද දාන්න පුළුවන්. එහෙනම් 15යි 17යි එකතු කරගන්නවා 5යි 2යි 7යි 5යි 12යි 2 දැම්ම එකක් තුන 1යි 1යි 2යි 1යි 3යි. එහෙනම් එන්න ඕන කීයද? 3. ආපොතේ මෙතන අගේන 32. එහෙනම් 8යි 4යි 12යි 40යි 7යි 33යි 8 වරක් 4 32යි. එහෙනම් අංක 3. හරි. 24 මේ බාර 19 න් 10ක් උදේ 9යි එන්නේ. එහෙනම් 9 න් බිඳුවක් 9යි 27 බලන්නකෝ. ඒක බලන්නකෝ 9යි බිඳුවක්. ආ sorry 19යි බිඳුවයි 19. ඔය පැටලෙන්න දීලා තියෙන්නේ. 27 3 න් බෙදපුවම 9යි. 3 වරක් 5 15යි. මොකද්ද උත්තරේ? 2. 2. අංක 2. 24 25 ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. පෙට්ටියක කේක් ගෙඩි ප්‍රමාණයක් ඇත. එම කේක් ගෙඩිය එම එක කේක් ගෙඩිය කෑලි 4කට කැපුවොත් 120 දෙනෙකුට සංග්‍රහ කළ හැකිය. ඒවා කෑලි 12ක්. ආපතේ කෑලි 8කට කැපුවොත් කෑලි 8කට කැපුවොත් 120 දෙනෙකුට සංග්‍රහ කළ හැකිය. නේද පුතේ? ඒවා 12කට කැපුවොත් කී දෙනෙක්ද කියලා අහනවා. නේද පුතේ? එහෙනම් මොකද කරන්නේ සජ මේකට? දැන්ට අම්මා 95යි. පෙට්ටියක කේක් ගෙඩි ප්‍රමාණයක් ඇත. එම කේක් ගෙඩිය කෑලි 8කට කැපුවා. ඒක 8 වගේ කෑලි 120කට දෙන්න පුළුවන්. හරි. කවුද කියන්නේ මේක හදන ආකාරය? 120. සෑ දෙන්න. එතකොට කීයක් වෙනවද? 15යි. ඒක වැඩි කරනවා. එතකොට කීයද පුතේ? 180යි. හොඳයි. 180යි. ඒවා සරල ගණන් පුතේ. තරම් අමාරු ඒවා නෙවෙයි. Excuse me sir. ඔව් පුතේ. සර් 35 වෙනි ගණන් උත්තර මොනවද? 35 තාම කිව්වේ නෑ පුතේ. 24 යන්නේ. සේකට උත්තර නෑ දීලා. අහ බලමු ඈ. හරි. 24. ඒක ගැටලුවක් තිබුණොත් මම ලකුණු දෙන්නම්. 24. 180යි. හරි. බලන්න පුතේ. දැන් මේක හොඳ ප්‍රශ්නයක්. හරියට කියවුවේ නැත්නම් හොයාගන්න බැරි වෙනවා. නේද ළමයි? ළමේ පළමුව උතුරට. පළමුව උතුරට යන්න එපැයි. පළමුව උතුරටද? හරිද පුතේ? ළමයාගේ ආරම්භය කොහෙන් හරි තියෙන්න ඕන. ළමේ පළමුව උතුරටද? දෙවනුව නැගෙනහිරටද? පළමුව උතුරට ගියා දෙවෙනි නැගෙනහිරට ගියා. හරිද පුතේ? හරි. ළමේ පළමුව උතුරටද? පළමුව උතුරට යන්න ඕන. ඊට පස්සේ දෙවනුව නැගෙනහිරට. දෙවනුව නැගෙනහිරට යන්න ඕන. 25ටද උත්තරයක් නැහැ කියන්නේ පුතේ ඔයා? 35ටද? සර් 35 වෙනි ගානේ උත්තරේ එහා පිටුවේ තියෙන්නේ. දෙවනුව නැගෙනහිරටද තෙවනුව දකුණටද නැවතත් නැගෙනහිරටද අවසානයේ වයඹටද ඔව් දිශා දර්ශකයක් ඇඳ ගන්න නම් පාස්වෙන් එක හොයන්න පුළුවන් හරි වගුවේ තොරතුරු අනුව 26 27 ප්‍රශ්න වලට නිවැරදි පිළිතුර වටින් කියලා යටින් වෙන්න ඉලක්ක අඳින්න කියලා හරි නොවැම්බර් 30 වෙනි දිනට ගැලපෙන සංඛ්‍යාව කුමක්ද ඔයාලා මේවා දන්නවා අත්දැකීම් තියනවා දැන් නේද පුතේ හරි එහෙනම් බලන්න පුතේ කොහමද මේක හැදිලා තියෙන්නේ සැප්තැම්බර් 30යි ඔක්තෝබර් 31යි එකතු වෙලා 61යි නේද පුතේ එහෙනම් නොවැම්බර් වල කීයක් ඇයිද 61 එකතු කරලා 30ක් එතව දෙනවා 91ක් හරි මෙන්න මෙහෙම එකතු වෙලා තියෙන 30යි 31යි 61යි 61යි 30යි 91යි 100 සංඛ්‍යාවට ගැලපෙන්නේ කුමන දිනේද බලන්න පුතේ කවද වෙයිද හරි ළමයි
කොහමද දෙසැම්බර් ඇහෙන්නේ නැද්ද? දෙසැම්බර් 9. දෙසැම්බර් 9. ඔව්. එතෙන් පුතේ මේක ගණනය කරගෙන ගියොත් අපිට හදා ගන්න පුළුවා. සර්. ඔව්. මට 26 වෙනි ගාන මේ තේරුන්නේ නැහැ සර්. ඒක හදාපෙන්නන්න පුළුවන්ද? මේ බලන්න සෙතුසි එක ලොකු එකක් නැහැ. ඔයාලට තේරෙනවා. මේ ඔයාලට මගේ මවුස් පොයින්ට් එක පේනව නේද පුතේ? ඔව් සර්. මේ 30ට පුතේ මේ 31 එකතු වෙලා 61යි. මේ 61ට මේ 30 එකතු වෙලා තමයි 91 උනේ. පැහැදිලිද? ආ එතකොට මේ 100 වෙන දිනේ කොහමද හදන්නේ දිසජ? 100 දස 27 අදහසක් නැද්ද? සර් නොවැම්බර් 30ට 91 කියලා තියෙනවනේ. ඔව්. සර් එතකොට 100 න් 91 අඩු කරනවා 9යි. ඔව්. එතකොට 9 වෙනිදා. ඒ කියන්නේ දෙසැම්බර් 9 වෙනිදා තමයි 100 වෙනිදා තියෙන්නේ. අනක්ෂි වෙරි ගුඩ්. දැන් අපිට හම්බෙනවා මෙතන 91 තියෙනවනේ නේද? 100 න් එක අඩු කරනවා. එතකොට 9. ඉතින් උඩ උත්තරෙන් තමයි ගන්න වෙන්නේ. හොඳයි. අනක්ෂි මේ පේපර් එක කලින් කරලා තියෙනවද? නෑ සර්. නැද්ද? ගුඩ්. හරි. හොඳයි. ඊළඟ එක හරි බලන්න පුතේ. හරි මේව නම් මම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. පිළිතුරු අංක 1, මේකේ පිළිතුරු අංක 2. සෙතුෂි අරක තේරුණා නේද පුතේ? ඔව් සර්. හරි. ඉතින් මේකට නම් සර් කෙටි ක්‍රමයක් කියලා දීලා තියෙනවා නේද පුතේ? මේ රූපේ ඇති සමචතුරස්‍ර ඉස්සෙලම. සමචතුරස්‍ර වලට නම් මම කෙටි ක්‍රමයක් කියලා දුන්නේ නැහැ. ත්‍රිකෝණ වලට නම් කියලා දීලා තියෙනවා. පේන අවකාශය වලට ඉලක්කම් දාලා දෙකෙන් වැඩි කරනවා නේද පුතේ? හරි. එහෙනම් සමචතුරස්‍ර බලමු කීයද කියලා. සමචතුරස්‍ර තියෙනවා මේකේ 10ක්. මෙද ළමයි මැද 4යි ලොකු 1යි 5යි වට 4යි ලොකු 1යි 5යි 10යි 5යි 5යි 10යි. හරි. එතකොට මේකේ අවකාශය තියෙනවා මෙතන එක දැම්මොත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16 වැඩි කිරීම 2 කියද පුතේ? 32. ඒකට මැජික් වගේ ක්‍රමයක් සර් කියලා දීලා තියෙනවා නේ? ඔව්. හොඳයි. හරි. යමු ඊළඟට. ආ බලන්න පුතේ මොකද්ද කියන්නේ? දී ඇති රූපයේ අසුරෙන් 32 සහ 33 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඉහත රූපයේ අඳුර කොට කොටස මුළු රූපයේ ඉහත රූපයේ අඳුර කළ කොටස මුළු රූපයෙන් කොටස මෙන් මුළු රූපයේ ප්‍රමාණය. එතකොට මේක අපි බෙදිලානේ තියන්නේ පුතේ. හරි බලන්න මුළු රූපයේ කොච්චරක්ද කියලා. හරි. මේකේ හැඩතලේ ඔයාලගේ හරියටම තියෙනවද? ඔව් සර්. ආ කීයද වෙන්නේ එතකොට? 3 ගුණයක්. ඇයි 3 ගුණයක් ගත්තේ? අර කාලල එකයි යනකට දානවා. එතකොට ඒ වගේ තව දෙක තුනක් ගන්න කිව්වා. 3 ගුණය. අඳුර කළ කොටස මුළු රූපයෙන් කීයෙන් පංගුවද? පිළිතුර 3 න් 1. හරි. හොඳයි. කර්මාන්ත ශාලාවකට අවශ්‍ය සේවකයන් බඳවා ගැනීම සිදු කළේ අවස්ථා 3ක් යටතේ පහත පරිදි. ඒ අනුව 34 හා 35 ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. පළවෙනි අවස්ථාවේ පුතේ 488ක් කරන් දෙවෙනි අවස්ථාවේ දෙගුණයයි නම් ඒක වැඩි කරලා දා ගන්න ඕන. තුන්වෙනි අවස්ථාවේ පළවෙනි අවස්ථාවෙන් භාගයයි නම් ඒකෙන් භාගයයි. නේද පුතේ? එහෙනම් අපෙන් අහනවා මේව නම් හරි ලේසි ප්‍රශ්නනේ. හරි. 244යි. දැන් අපි හතර ළමයි තුත් ලියන්නදී පේපර් එකක් බලමු. ඒගොල්ලෝගේ ලකුණු මට ඔක්කොමලා දාන්න ලකුණු කීයද කියලා ඈ ගෲප් එකට දාන්න. අවස්ථා 3ේදීන් බදවාගත් ළමයි ප්‍රමාණය. එහෙනම් මේ ටික දාලා එකතු කරන්න වෙනවා. එතුසි මයික් එක පොඩක් ඔෆ් කරගන්න පුතේ. සද්දයි. හරි. 35ට අංක 1.
හරි. අපි යමු ඊළඟකට. හොඳ එක. නේද උදේ? ඥාති සම්බන්ධතාවය. විමලසේනගේ මව කුසුමාවතී පියා සිරිපාලයි. ඊට කලින්කක් තියෙනවද පුතේ? 36 නම් මං ගාව නෑ. නිතාජ මට ඒක උත්තරේ කියන්න පුතේ. මම ඒක මේක animation එකේ දාලා නෑ. 36 තුන. ළමයි තුනද හරිද? ඔව් සර්. ඔව් අනක්ෂි හරි. දෙන්නේ තුන් දෙනෙක් කිව්වනම හරියනවා. අනක්ෂි එකතකොට සෙතුෂි කවුද නිතාජ හරි නේද පුතේ? මං ළඟ මේ paper එකක් අතේ නෑ. මං animation කරන්න තැන ඉන්නේ. 35 නම් කියද පුතේ? 36 hari, මේ බලන්න විමලසේනගේ මව කුසුමාවතී. හරිනේ. පියා සිරිපාලයි. එහෙනම් ගංගා විමලසේනගේ නෑ ගෙනියන. එහෙනම් විමලසේන අනිවාර්යෙන් ඉන්න ඕන අංක 1. ශ්‍රියන්තා ගංගාගේ දියණිය. එහෙනම් 2 ඉන්න ඕන ශ්‍රියන්තා. හරිද? එහෙනම් පුතේ එන්නේ අංක 3. ඊයට සටහනනු එක කොටුවේ සිටින අය දෙක කොටුවේ සිටින අය අතර නෑකම කවුද කියලා අහනවා. එනම් පුතේ මේ ඉන්නේ ඒ කියන්නේ විමලසේනගේ නංගි ගෙදුව නේද පුතේ හරි මාමා සාදුව අම්මගේ අයියානේ ඉන්නේ පැත්තේ අම්මගේ අයියා මාමානේ පුතේ හරි 38 හරි කොටුව තුල සඳහන් ඉරට්ටේ සංඛ්‍යාවල සහ ඔත්තේ සංඛ්‍යාවල අතර එකතු හොඳ ප්‍රශ්නයක්. දැන් මේ වගේ ප්‍රශ්න දාන්න පුතේ දැන් ළමයින් හොඳට පුළුවා. අර ටිකක් අපි ලොකු ඒවට විසඳන්නේ මේවා වරද්දා ගන්නවා. කොටුව තුල ඇති ඉරට්ටේ සංඛ්‍යාවල සහ ඔත්තේ සංඛ්‍යාවල එකතු අතර වෙනස. එහෙනම් වෙනම එකතු කරන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාව වෙනම එකතු කරන්න ඕනේ ඔත්තේ සංඛ්‍යාව. බාල ඔත්තේ ඉරට්ටේ දාන්නවා. නේද පුතේ? කියද උත්තරේ එන්නේ එනවා. 7. කොටුව තුළ ස්වර අක්ෂර. ඉතාම හොඳ ප්‍රශ්නයක්. නේද පුතේ? ස්වර අක්ෂර තියෙනවා ඔයගොල්ලෝ දන්නවා 18ක් ව්‍යංජන අක්ෂර 40යි ස්වර වූ ව්‍යංජන නොවන 2යි ඔක්කොම 60යි නේද? හරි. කීයක් තියෙනවා ස්වර අක්ෂර? කවුද මේකේ ස්වර අක්ෂර ළමයි? ඕ ස්වර අක්ෂර කියන්නේ ඕ ඌ ඔව් ඌ ස්වර අක්ෂර තියෙන තුනක් හොඳයි. එපමණයි. ඉතින් පොතේ මේ ප්‍රශ්න පත්‍රේ නොතේරෙන්නේ පැහැදිලි දැනක් තිබ්බොත් මට ප්‍රශ්න අංකෙත් එක්ක මැසේජ් කරන්න. ඊළඟ දවසේක කියලා දෙනවා. මේ දවස්වල ටිකක් ඉතින් කාර්ය බහුල අපිට ලොකු වෙලාවක් ගත කරන්න හැකියාවක් නැහැ. මේ ප්‍රශ්න පත්‍රේ දෙවැනි කොටස ලබන සතිය දෙන්නම්. එතකොට ඔයාලට ශිෂ්‍යත්වයේ ළඟායට හොඳ ඵලදායිනි වැඩේ. ඒ වගේම තමන්ට අමාරු මොනවා හරි ගණිත ගැටළු වර්ග තියෙනවා නම් මැසේජ් කරන්න පුළුවන් ඕනෑම වෙලාවක හදලා දෙන්නම්. ඉතින් මට ලකුණු දාන්න ඔක්කොම ලකුණු හදන විදිය දන්නවනේ හරි දෙකට ලකුණු 5යි නැත්නම් හරි ටික 5ෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න සේ එහෙම නැත්නම් හදා ගන්න බෑ නම් අම්මලාට කියලා හදා ගන්න එක ප්‍රශ්නයකට ලකුණු 2මාර සේ දිසනද 100න් 100යි 100ම තිබ්බනේ 100න්ටත් ඕන නේද පුතේ සේ නැති 98යි 97යි අනක්ෂේ එකක් කර දිලා නේ හොඳයි නෑ සර අනක්ෂ ආපතේ අනක්ෂරත් 100යි සර් 100මද හා ගුඩ් ගුඩ් හරි එහෙනම් මට ලකුණු දාන්න එහෙනම් දරුවනේ ලබන සතියේ පාශ්‍රේණිය සම්මන්ත්‍රණේ අවසන් සම්මන්ත්‍රණේ පැවැත්වෙනවා ඒ පණිවිඩයත් ඔහොම දෙනවා ඒකට කලින් කතා කරලා ලියාපදිංචි වෙන්න ඕන අපි ලොකු ළමයි ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තුවක් නැහැ පුතේ අපේ ළමයින්ට අර පිට ළමයි ගොඩාක් ආවොත් අපිට කරදරයි ඒ හින්දා ළමයි 100ක් 110ක් විතර තමයි දාන්න පුළුවන් කලින් කෝල් කරලා වෙන් කරගන්න ඒ වගේම ගණිත ගැටළු 100ක අනුමාන ප්‍රශ්න පත්‍රයක් දිනවා කලින් අරන් කරන්න ඕන කරගෙන ඉන්න ඕනේ එක. එදා ප්‍රශ්න පත්‍රයක් ලියනවා. ඒවත් තොරතුරු සම්මන්ත්‍රණයක් සර් හදාගෙන යනවා. අත්‍යවශ්‍ය තොරතුරු. එසේ නම් දරුවනේ ආදර අදහස තියෙනවා. පියාසතියේ සම්මන්ත්‍රණයේ කතා කරපු එක පේපර් එකක් විභාග අංක 13 දානක්ෂි කීයද කිව්වේ 13ද 14ද? 13
හොඳයි පුතේ මට ලකුණු දාන්න. එහෙනම් දොළ පුතාල සියලු දෙනාටම සුබ දවසක්. අයිබෝවන්. අයිබෝවන්.